අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත කන් නැතුව ඉන්න ජනතාවට බෙහෙත් පෙත්තක් නැති වෙන ලකුණු ඖෂධ රසක මිල 120 කින් ඉහළට තත්වය භයානකයි ඖෂධ හිඟයි ලෙඩ වෙන්න එපා අනතුරු කරගන්නත් එපා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමෙන් ඉල්ලීමක් කඳුළු ගෑස් ගහනකොට දුවන්න එපා විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කියයි සමගි ජනබලවේගය යන්නේ උන්ගේ මාවතේවත් මුන්ගේ මාවතේවත් නෙවෙයි අලුත් මාවතක සජිත් කියයි දැන් දේශීය පුවත් රජයට විරෝධය පළ කරමින් දිවයින පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා මේ අතර ලොව පුරා සිටින ශ්‍රී ලාංකිකයින්ද රජයට විරෝධය පළ කරමින් උද්ඝෝෂණවල නිරතව සිටිනවා වත්මන් රජයට විරෝධය පළ කරමින් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ මහරගම නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි ගම්පහ නගරයේදීද ජනතා විමුක්ති පෙරමුණ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා මේ ජාතික ජනබලවේගය බදුල්ල නගරයේ සංවිධානය කර තිබූ විරෝධතාවයයි නුවරඑළිය නගරයේ වෙළඳසැල් වසාදමා ව්‍යාපාරිකයින් අද විරෝධතාවයේ නිරත වුණේ මෙලෙසින් මේ හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ජනතාව සංවිධානය කර තිබූ විරෝධතාවයයි වත්මන් ආණ්ඩුවට එරෙහිව ලොව පුරා සිටින ශ්‍රී ලාංකික ජනතාවද පසුගිය දින කිහිපය පුරාම විදෙස් රටවල විරෝධතා සංවිධානය කර තිබුණා මේ කැනඩාවේ වසන ශ්‍රී ලාංකික ජනතාව සිය විරෝධය දක්වූ ආකාරයයි නවසීලන්තයේ ශ්‍රී ලාංකික ජනතාවද විරෝධතාවයක් සංවිධානය කර තිබුණා
කඳුළු ගෑස් වලට නිරාවරණය වන ඔබ අනුගමනය කළ යුත්තේ මොනවද? ඉන් ආරක්ෂා වන්නේ කෙසේද? කඳුළු ගෑස් ගහනකොට දුවන් එපා. මේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරන කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා. කඳුළු ගෑස් මේ දිනවල වැඩි වශයෙන් අහන්න ලැබෙන දෙයක්. කඳුළු ගෑස් කියන්නේ වායුවක් කියලායි හැමෝම දන්නේ. නමුත් එය වායුවක් නෙවෙයි. පවුඩරයක්. එහෙම නැත්නම් කුඩු වර්ගයක්. කඳුළු ගෑස් වලට නිරාවරණීය වෝහොත් ප්‍රධාන වශයෙන් කැස්ස, ඇස්වල දැවිල්ල වගේම ශ්වසන අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ දිනවල අපේ රටේ ජනතාව උද්ඝෝෂණවල නිරත වෙමින් සිටිනවා. උද්ඝෝෂකින් විසිරුවා හරින්නට කඳුළු ගෑස් භාවිත කළද ඉන් සිදුවන අතුරු ඵලයන් ගැන කවුරුන් හෝ දැන සිටියාද? මේ පිළිබඳව විශේෂ පැහැදිලි කිරීමක් සිදු කිරීම සඳහා සියත සුන්දර ශනිදා වැඩසටහනට කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සහභාගී වුණා. කඳුළු ගෑස් ප්‍රහාරයකදී අපි ඇත්තටම අපි ආරක්ෂා වෙනවා නම් පළවෙනි දේ තමයි ඇත්තටම අපි ආරක්ෂා කරගන්න ඕනේ බොඩි පාර්ට්ස්. එහෙම නැත්නම් ශරීරයේ අංගෝපාංග කිපයක් තියෙනවා. ඇස් ඊළඟට නහය සහ මුඛය. ඇත්තටම ඇස් වලට මේ ගොගල්ස් දෙකක් බිඳීමකට ලක් නොවන ඇස් ආවරණ. නහය සහ මුඛ ආවරණය. මොකද මේකෙන් තමයි මේක දේහගත වෙන්නේ. මෙවැනි කඳුළු ගෑස් ප්‍රහාරයකදී ඇතිවෙන දැන් මේ අපහසුතාවෙන් ගොඩක් වෙලාට ඇතිවෙන්නේ දැන් මේක තිබෙනවා මේ රසායන සංවර්ගයන් ඇත්තටම මේ වෙනහළු කරා ගමන් කිරීම හේතුවෙන්. ඒකට අපි දැන් ගොඩක් වෙලාට කරන දෙයක් තමයි මේ කඳුළු ගෑස් ප්‍රහාරයක් වෙනකොට අපි දුවනවා. ඇත්තටම දුවන්න හොඳ නැහැ. මොකද ඒකට හේතුව අපි යන්න ඕනේ ඉතාමත් කඩිසර ඒ ප්‍රදේශෙ නික්මී යෑම කරන්න ඕනේ. හොඳට වෙන්ටිලේටඩ් ඒ කියන්නේ හොඳට හුලං තියෙන පරිසරයකට අපි යන්න ඕනේ. ඇත්තටම අපි ඒ වගේ තැනකදී ඇත්තටම සුළං දිශාව පිළිබඳව ඇත්තටම වැදගත් වෙනවා. මොකද අර එන මේ ප්‍රහාරය එන ආකාරය සහ සුළඟේ දිශාව පිළිබඳව අවබෝධයක් ඇත්තටම තිබීම වැදගත් වෙනවා. කඩිසරව නික්මෙන්න ඕනේ නැතු දුවන්න හොඳ නැහැ කියලා කියන්නේ. මොකද අපි ඉක්මනින් වේගෙන් හුස්ම ගන්නකොට තවදුරටත් අර රසායන ගලවන්න අපි වෙනහළු කරා ගමන් කරනවා. එතකොට ඒකෙදී ඇත්තටම මේ ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අර තියෙන අපහසුතාවෙන් ගොඩක් වැඩි වෙන්නට පුළුවන්. ගෑස් නැතිව විදුලිය නැතුව ජනතාවට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි බෙහෙත් නැතිව ජීවත් වෙන්න පුළුවන්ද? අද රටේ ඖෂධ හිඟයි. හොයලා හොයලා ගන්න බෙහෙත් පෙත්තත් ගිනි කනන්. මේ අතරේ ඖෂධ වර්ග රසක මිල පසුගිය දා සිට 20%කින් යලි වැඩි කරන්න අවසර ලබා දී තිබෙනවා. මේ වන විට රටේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හමුවේ ජනතාව අන්ත අසරණ වෙලා. තෙල් නැතිව හිටියත් විදුලිය නැතිව හිටියත් අපිට ඖෂධ නැතිව ජීවත් වෙන්න බෑ. මොකද එතන තියෙන්නේ තවත් කෙනෙකුගේ ජීවිතයක් වෙන්න පුළුවන්. පවතින ඖෂධ අර්බුදයට විසඳුම් ඉල්ලා පසුගිය දින කිහිපය පුරාවට සෞඛ්‍ය වෘත්තකින් පාරට බැස්සා. කෙසේ නමුත් මේ අර්බුදකාරී තත්ත්වයේ හමුවේ මීට පෙර ගැසට පත්‍රයේ පල නොකරන ලද අත්‍යවශ්‍ය නොවන ඖෂධ නිෂ්පාදනවල මිලකණන් ඉහළ නැංවීමට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 20%ක උපරිමයකින් ඖෂධ මිල ඉහළ නැංවීමටයි ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව ඇත්තේ. පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේද අද අදහස් පළ කළා. ලොකුම ප්‍රශ්නේ දැන් අපිට දවස් 9ක 10ක නිවඩුවක් තියෙනවානේ. ඒතර ඔක්කොම ගෙවල් වල ඉන්නේ කරුණා කරලා ලෙඩ වෙන්න එපා, තුවාල කරගන්න එපා. ඒවා කරගන්න කාලයක් ඉස්සරහට එන්නේ විශේෂයෙන් රතිඤ්ඤපත්තු කරනවා, බීලා සමහරලාට එමේ යනවා. ඒකින ඒවා සීමා කරන්න දැන් අපේ අවුරුදු 2ක් ඒවා කෙරුවත් ඉතින් මම හිතන්නේ මහ ජනතාව අවිත්තක තරහ වෙන්නේ නැතුව ඇත්තටම මේ අවුරුද්දේ සීමා කෙරුවට කමක් නැහැ. මොකද ඔගේ අපිට ප්‍රශ්නයක් තියෙනවා. 2018 වසරේ මිලියන 7ක් අපේ රෝහල් තුල රෝගීන්ට ප්‍රතිකාර කරලා තිනවා රෝහල් 1146ක් හරහා. ඒ වගේම බාහිර රෝගීන් වශයෙන් මිලියන 57.4ක ප්‍රමාණයකට ප්‍රතිකර්ම සිදු කරලා තිනවා. එක පුද්ගලෙට අපි වැය කරන වියදම ඇමරිකානු ඩොලර් 163ක් වෙනවා 2018 වසරේ. ඒකේ ආණ්ඩුව ඩොලර් 73ක් මේ සඳහා වැය කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 250ක වැයශීර්ෂයක් තිනවා සෞඛ්‍ය සඳහා. 2018 වසරේ විශේෂයෙන්ම කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියන කොටසට බිලියන 40ක් වැය වෙනවා. දැන් මේ සංඛ්‍යාලේඛන හරහා පෙන්නුම් කරන දේ තමයි අපි කොච්චර ප්‍රමාණයක් සෞඛ්‍ය සඳහා වැය කරනවද? ඒ වගේම ආර්ථිකය කඩාවැටුන අවස්ථාවක මේ වැය ශීර්ෂය කොහොමද පියවගන්නේ? ඉතින් මේ ගැටලුව හරහා අපිට එදින්දා වැඩ කටයුතු පවත්වාගෙන යෑමේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ළමා රෝග ගැන ගත්තොත් ළමයින්ට රෝහලකට ඇතුළත් කරාම රෝහල් පද්ධතිය තුළ ඔවුන්ට අවශ්‍ය සේවාවන් සපයන්න. ඒතකොට ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය ඖෂධ දැන්ට සීමා වෙලා තියෙනවා. එළමින සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොසින් අලුත් අවුරුදු සහනමල්ලක් දෙන්න රජය ඊයේ දින සිට කටයුතු කර තිබෙනවා. ඒ රුපියල් 1950ක මුදලකට ජනතාවට ලබා ගත හැකි. එමගින් රුපියල් 700ක සහනයක් පාරිභෝගිකයින්ට ලැබෙන බවයි වෙළඳ අමාත්‍යාංශය පැවසුවේ. නමුත් පාරිභෝගිකයින් චෝදනා කරන්නේ අවුරුදු සහනමල්ල තියා අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් සතොසෙත් නැති බවයි.
එළබෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා සතස අලවිසල්මගින් අලුත් අවුරුදු සහන මල්ලක් ලබා දීමට තීරණය කළා. වෙළඳ අමාත්‍යංශය විසින් ලබා දීමට තීරණය කළ අදාළ සහන මල්ලට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ද්‍රව්‍ය පහක් ඇතුළත්. නඩු සහල් කිලෝ 5ක්, සම්බා සහල් කිලෝ 5ක්, කිරිපිටි ග්‍රෑම් 400ක්, දුඹුරු සීනි කිලෝ 1ක්, තේකොළ ග්‍රෑම් 100ක් මෙම සහන මල්ලට ඇතුළත් වන අතර එය රුපියල් 1950ක මිලකට සතස අලවිශාකා මගින් ලබා ගත හැකි. වෙළඳ අමාත්‍ය ශිපවසුවේ එමගින් රුපියල් 700ක සහනයක් පරිභෝගිකයන්ට හිමිවන බවයි. නමුත් සතස අලිවිසල් වල අවුරුදු සහන මල්ල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති බව දක්නට ලැබුණා. මන්නන් දන්නේ නැහැ මට නම් දුන්නේ. සීනි නන්නේ සීනි ගන්නවා පරිප්පුත් නැහැ සීනිත් නැහැ. ටීවී එකේ තමයි තියෙන ඔක්කොම සතුසෙ නැහැ. පොණි සම්බා තියනවා කියලා පොණි නාඩු තියනවා කියලා කියන හුදුත් නැන්නේ. කිසි දෙයක්වත් නැහැලු එලීට වෙලා සිකියුරිටි වෙලා එලීට වෙලා ඉන්නවා. අපි කරලා දැනන්නේ අපි හැරලා යනවා ඉතින් කාටවත් විශ්වාස කරන්න බෑ බඩු තියෙන විදිහට තමයි තියෙන කඩේ එතුළට ආවම කිසි දෙයක් නෑ තියෙන විදිහට කාලා යන්නයි තියෙන්නේ සීනි පිටි ගන්න ආවේ මොකුත් නෑනේ ගන්න අවුරුදුත් නෑ කොහමද අවුරුදු සමරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩය යාලට අත්‍යවශ්‍ය මේක අත්‍යවශ්‍යද මේක ගන්න ඕනේ මේක මොකටද කියලා දන්නවනේ වාතයට තමයි මේක ගන්න ඕනේ මේක කාලා පාර්ලිමේන්තුවේ ගිහිල්ලා වාඩි වෙන්න ඕනේ වාතෙන් නැතුව පෞල් පිටින් මැරෙන්නේ වාටයක් අමුණා නොඳයි කියලා එතන මාත් අවුරුදු නෙමෙයි ඕනේ. කොහොම මාත් මේ ආවට කිසිම දෙයක් නැහනේ. බිස්කට් විතරයි තියෙන්නේ. කටින් විතරයි ඉව දෙන්නේ. බඩු නෑ පේනවනේ දෙයක් නෑ. සානමලු ගාන දාලා තියෙනවා. ඒ සානමලු තියෙන බඩු මොකුත් නෑ. බඩු නැත මොකටද ඉසේ මේක ගාන්නේ? ආලුත් නෑ සීනිත් නෑ මොකුත් නෑ. බඩු නෑ. නෑ බඩු නෑ. යනවා. ඔය තාම මගේ එනවා ලොරිය. ඩීසල් නෑ කියලා. සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වීමට තවත් ඇත්තේ දින 5ක කාලයක් පමණයි. වෙනදාට නම් මේ වන විට අලුත් අවුරුද්ද සමරන්න ලහි ලහියේ ජනතාව සූදානම් වනවා. නමුත් මේ වන විට තත්ත්වය වෙනස්. වෙළඳන් පවසන්නේ වෙනදා තරම් ඔවුන්ට වෙළඳාම් නැති බවයි. අවුරුදු බිස්නස් නම් ගන්න දෙයක් නැහැ. වෙඳ තීච බිස්නස් වලින් හතරෙන් එකක්වත් නැහැ. සෙනගත් නැහැ. වෙඳ කෑලි දෙකක් තුනක් ගන්න මිනිස්සයා එක කෑල්ලක්වත් ගන්න බොහොම අමාරුවෙන් හෙට්ටු කල්ල ඉල්ලන්නේ. හෙට්ටු කල්ල දෙන්න විදියකුත් නැහැ බඩුවල මිලේ හැටියට. ගෙනාපු බඩු ටිකවත් ආම විකුණ ගන්න විදියක් නැහැ. බිස්නස් නම් ගොඩක්ම අඩුයි. පාරවල් වල මිනිස්සු ඇත්තෙම නැහැ. ඉතින් ගොඩක්ම මේ වෙලදාම අඩුයි. අපිට ගොඩක් අමාරුවෙන් මේ කරගෙන යන්නේ. මේ පරිභෝගිකයන්ගේ අදහස්. ගිය අවුරුද්ද හොඳයි. කොරෝනා තිබුණත් හොඳයි ගිය අවුරුද්ද. මහත්තරුන්ගේ රැකියාවලක් ක්‍රීය වෙලා තියෙනවා ඒක නිසා ආදායම අඩු නිසා අපිත් ලාභයෙන් හොය සෑහෙන පෝලිම් වල දුක් විඳිනවා කරන්න දෙයක් නැහැ බඩු මිල අඩු වෙලා මිනිසුන්ට සහනයක් ලැබෙනවා නම් හොඳයි මුදල් ප්‍රශ්නේ තමයි තියෙන්නේ වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ බඩු මිලත් එක්ක ලැබෙන මුදල අඩුවක් තියෙන්නේ ගිය අවුරුද්දට වැඩිය මේ අවුරුද්ද නම් අමාරුයි බොහොම මිනිසුන්ගේ ජීවත් වෙන්න ඒක තමයි ඇත්ත සල්ලි දීලවත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න දැන් ජනතාවට හැකියාවක් නැහැ. ඒ තරමට වෙළඳපළේ භාණ්ඩ හිඟයි. අදත් ගෑස් ගන්න ජනතාව හිටියේ දිගු පොලිම් වල. කියලා තියෙනෝනේ මේ පිළිවෙල. ඔව්. එක්කෙනෙක් අපිට මැදියක් දෙන්න බෑ. ගෑස් 400ට පුළුවන් අය 400 නම් දෙන්න ඉතුරු තම ඉතුරු වෙන 500ක් පාරවාඩියල ඉන්නවා. මොර ඉතුරුද නේද? දැන් විසඳුම දීලා තියෙනවා. මේක දෙකකට අපෝ මේ නිකන් කඩක්කප්පල්කාරී ක්‍රියාවට නම් ලේසි වෙන්නේ. ඔගොල්ලෝම ඉන්න. අපි යනවා. ඔගොල්ලෝම ඉන්න අපි යන්න. සමගි ජන බලවේගයේ කිසි විටකත් කිසිවෙකුත් ගමන් කරන්නා මාර්ගයක යන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනතාව එපා කියනවා නම් තමා එක මොහොතක්වත් බලේ නැදී සිටීමට බලාපොරොත්තු වෙන්නේ නැති බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. දැන් කියනවනේ මේ උණුත් එකයි කියලා. ඔව් හරි. උණුත් එකයි හැම එකම එකයි. හැබැයි අපි වෙනස්. දැන් අද රටේ ඖෂධ හිඟයක්, උපකරණ හිඟයක් ආණ්ඩුවට මොනවත් කරන්න බෑ. අපි විපක්ෂේ. අපිට බලයක් නැහැ. ආණ්ඩුව ඩොලර් හිඟමනේ යනවා. අපි රජයේ රෝහල් වලට ගෙනල්ලා කිඩ්නි ඩයලිසිස් මැෂින්ස් පරිත්‍යාග කරනවා. වෙනස තේරෙන්නේ නැද්ද? වෙනස පේන්නේවත් නැද්ද? මේකද අවුරුදු 74ක් උණුත් එකයි මුණුත් එකයි කරපු ක්‍රමය? නෑ මිත්‍රවරුනි. මේක අලුත් මාවතක්. මේක අලුත් ගමනක්. බොරු කයිවාරු නැහැ. අපිටත් වැඩ බැරි නම් ජනතාව ඵලයන් කියනකම් අපි බලන් ඉන්නේ නැහැ. අපිටත් වැඩ බැරි නම් අපි යනවා යන්න ගෙදර. වැඩ පුළුවන් හින්දා තමයි මේ අභියෝගයේ බාර අරගෙන අපි මෙතන ඉන්නේ. ඔය උණුත් එකයි මුණුත් එකයි කියන තීරයට කරුණා කළා තව එකක් අඩංගු කරන්න. උණුත් තියා මුණුත් තියා මොකා වුණත් වැඩකාරයොද මේ ඕජස් ගලන තුවාලයට ප්‍රතිකාර කරන්න පුළුවන්ද?
තීන්දුව රටේ ජනතාවට බාරයි. රට ගොඩනැගීමට නම් විශේෂ ශාස්ත්‍ර පිළිබඳ දැනුමක් ඇති පුත්කලින් පත් කිරීම අවශ්‍ය බව විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. තීරණ ගැනීමේ දුර්වලත්වය, නායකත්වයේ දුර්වලතා සහ අවිනිශ්චිතභාවය හැම තැනකම පැතිරලා ගිහිල්ලා තියෙන ක්‍රමවේදයක් තමයි අපි දැක්කේ. උද්ඝෝෂණවල නිරත වෙනවා. නිරත වෙමින් කියන්නේ ජනාධිපතිවරයාට සහ දැනට පාර්ලිමේන්තුවේ ඉන්න मंत्री वरुण देशीय विसीपास दिनाटम इलास्वेन्न कील विद्वत्तिके संगम संविधानी योजना वख्यटीटअपिकीन विषय पत्य हुदी दन्ना पुद्गलयान කොට්ටාෂය අපි මේ කැබිනට් එකට ගේන්න ඕන මේක නිකං කරන්න බෑ ඒ කියන්නේ අමාත්‍යවරුන් හැටියට ඉන්න ඕන මුලින්ම ඉතින් ඒක කරන්න නම් පළවෙනියටම ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් හැටියට පාර්ලිමේන්තුවට පත් වෙන පුද්ගලයන්ට අපි යෝජනා කර හිටිනවා ඒ අය තම ක්ෂේත්‍රයේ ඉතා පළපුරුදු අධ්‍යක්ෂීම් අයව මේ තනතුරු වලට පත් කරගන්නයි කියලා. ඉතින් ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න නම් මේ සියලුම පක්ෂ පාට ભેදයකින් තොරව ඒ කට්ටිය මේ රටේ සුභසිද්ධිය සහ මතු අනාගත පරපුරේ සුභසිද්ධිය සඳහා මේ ගැන හිතලා බලලා මේ අවස්ථාවේදී එවැනි ක්ෂේත්‍රයේ දැනුමක් පළපුරුද්දක් තියන අයව මෙතනට ගේන්න ඕන. දේශන පුවත් විකාශය අවසන්. යලිත් හපපු මධ්‍යහන පුවත් විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.